කාන්තා ඒ කියන්නේ අපි කාන්තා ප්‍රසිද්ධ කාන්තාවන් කාන්තා චරිතයක් ඒ කියන්නේ සුප්‍රසිද්ධ කාන්තා චරිතයක් ගැන බොහෝ දෙනා කතා චපාලන පැත්තෙන්ද කලාව පැත්තෙන්ද කලාව පැත්තෙන් වෙන්නත් පුළුවන් හා 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 ඔව් එතකොට එයා ගැන කතා වෙන්න දෙයක් මොනවා හරි එයා ගැන මොනවා හරි දෙයක් කතා වෙන්න හෝ යාට ගැටලුවක් ඇවිල්ලා හෝ යා නීති මාර්ගයට වෙවිල්ලා හෝ ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කුජ ගමන් කරනවා කුජ ගමන් කරන අසුබ තැන් තියෙනවා රජයට මිනිස්සුන්ට විශේෂයෙන්ම මිනිස්සුන්ට රජයටත් වඩා මේ ජීවත් වෙන හැම සත්වයෙක්ටම මේ කරදර කාලයක් දනුස් මහත්තයා කියන ඉදිරි කාල සීමාව 2024 ගැන පොඩ්ඩක් මම කියන්නම් 2024 මාර්තු මැයි අතර 2024 මාර්තු මැයි අතර මේ වගේ ජන අරගලයක් එන්න පුළුවන් මාස ගන්න බලනකොට ඔක්තෝබර් නොවැම්බර් අතර මිනිස්සුන්ට ආපහු බොහොම දුක්ඛදායි තත්ත්වයක් වෙන්න පුළුවන් ජනාධිපතිතුමාට ලොකු බාධාවක් වෙනවා මෙයා වර්තමාන ජනාධිපතිතුමත් එක්ක කරට කර තරඟ වදින කෙනෙක් ගැන ඔබතුමයි ඔබතුමී හෙළිදරව් කිරීමක් කරනවා 2025 මාර්තු ඉඳලා අපේ ලංකාවට ටිකක් හොඳ තත්ත්වයක් එනවා මම ඒ ග්‍රවි මාරුවන් සෙනස කුජ මාරුවත් එක්ක තමයි ගොඩක් කියන්නේ මේ කාල සීමාව ලග්න කීපයකටත් බලපානවා සාමාන්‍ය මේෂ වෘශ්චික කන්‍යා ලග්න ආදායම් ධන යෝග ඒ වගේම තියෙන වෘශ්චික ලග්නේ ප්‍රධානයි මම මුලින්ම ප්‍රකාශ කරේ ජනාධිපතිතුමා නායකතුමා පත් වෙන කතාව මාස කීපයකට කලින් ඒ කියන්නේ මේ අරගලය ගැනත් මම කිව්වේ ඊට ගොඩක් කාලයකට කලින් ඔබතුමාට මතක ඇති ඒ වෙද්දි ගෝඨාභය ජනාධිපතිතුමා තමයි හිටියේ ඔව් ඔව් හිටිය දවස්වල අරගලයක් කියන දෙයක් ඒ කියන්නේ ඒක තිබුණේ නැහැ අරගලය අරගලය කියන වචනේ නෙමෙයි මම කිව්වේ පාරට බහිනවා කියලා මම එදා කිව්වා මේ අවුරුද්ද ලබනකොට ළමයිට හරි කරදරයි කියලා මම විශේෂ කරා අපි ඉර දෙවියන්ට පහනක් පත්තු කරමු කියලා වෙලාවකුත් එක්ක මම ඒක දැක්කා ධනුෂ් මහත්තයා අදටත් තරුණ ළමයි හදිසිය නැති වෙනවා ගහ මරා ගන්නවා හදිසිය අනතුරු ඇති කර ගන්නවා පුංචි ළමයි නැති වෙනවා අනිත් එක මහත්තයා මං කිව්වා හිසේ රෝග ඇස්වල රෝගවලට මේ පහන් පත්තු කරන්න කියලා අද ඇස් සම්බන්ධව කොච්චර දේවල් සිද්ධ වුණාද ලංකාවේ ධනුෂ් මහත්තයා මේ වර්ෂය ඒ කියන්නේ මේ 2023 උදා වෙනවත් එක්ක මේක බරපතල විදිහටම සිද්ධ වෙනවා දැන් ඒ කියන්නේ අපි බැලුවොත් ඒ කියන්නේ හොස්පිටල් එකකින් හෝ මොනයම් ක්‍රමයකින් හෝ මිනිස්සු මැරෙනවා එතකොට අපේ අපේ ලංකා කේන්ද්‍රයත් එක්ක මම කතා කරාම කුම්භ රාශිය ප්‍රදාන කරගෙන සෙනසුරු ලග්නේ ගමන් කරනවා ජනවාරි 17 ඉඳලා 2023 ජනවාරි 17 ඉඳලා මීන කුම්භ මකර ලග්න තුනට ලංකාවේ නාවික හමුදාවට ගොඩාක් බාධා එන්න පුළුවන් නාවික යාත්‍රාවලට විදේශ රටවල් වලින් ටිකක් බාධා එන්න පුළුවන් අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සුබ දෙයක් කියන්න තියෙනවා ඔක්තෝබර් 2024 මාර්තු මැයි ජුනි අතර අපේ කුජ ශනි එකට ගමන් කරනවා කේන්දරේ ලංකා කේන්ද්‍රයේ ඒක රටට අපලයිද මෑණියෝ මොන විදිහටද රටට පොඩක් අපලයි 2000 තරුණ දූවරුන්ට දියණියන්ට පොඩක් කරදරයි ඒ නිසා පරිස්සම් කරගන්න මම හිතන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නේද ජනාධිපතිවරයෙක්ට සමග එයා වෙනුවෙන් ප්‍රතිගාමීක් තරඟ කරන්න තව චරිතයක් ඉදිරිපත් වෙනවා එයා බොහෝ විට රාජ්‍ය නිලධාරියෙක් හිටපු තනතුරු නිලධාරියෙක් තනතුරු දරපු කෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන් බොහෝ විට ඉදිරිපත් වෙයි එයා එයාගේ ජන්ම පත්‍රය මම බැලුවා කේන්දරේ බැලුවා එතුමා ඇවිල්ලා කතා කරලා එතුමාට මොනවද ඉස්සරහට වෙන්නේ කියලා එතකොට මම දැක්කා එයාගෙන් දැනට ඉල්ලන අනිත් අය ගැන මේ දේශපාලන ශාස්ත්‍රයේ ඉඳගෙන දැන් ඉල්ලයිනේ උතෙන්ට එන කට්ටිය එයාලා ගැන කතා කරන්න බෑ කතා කළ වැඩකුත් නැහැ කතා කළ තේරුමක් නැහැ කිලිම කියලා ඔව් ඒ නිසා මම කියන්නේ මේ මම මේ දකින පුද්ගලයාගේ කේන්ද්‍රයේ ඒ කාල සීමාව බොහොම හොඳයි ඉතින් ඒ නිසා එයා ආවොත් එයාට පුංචි මිනිස්සු ගොඩක් ගරු කරනවා එතකොට එතෙන්දී අපි ආමාශයට අපි සිසිල් දෙයක් තමයි එකතු කරන්නේ ඵලෙ මම මම දෙමව්පියන්ට මම බනිනවා මොකද ඉල්ලන්නේ නැහැනේ ධනුෂ් මහත්තයා ඡායාරූප ශිල්පියට විදිහට තමයි ඒගොල්ලන් අපේ නැකත් ඉල්ලන්නේ ඒ මනාල යුවලගේ මොනවා හෝ පොරොන්දන් වල දෝෂයක් හෝ ඒගොල්ලන්ගේ ශරීරගත ලෙඩ දුක් හෝ ඒ එදා දවස තිතිය නැක
නැකත ඔක්කොමත් එක්ක ඒ දරුවා ගැර උපන් කේන්දරේ නැකතට වඩා එදා දවසේ කියවෙන දේවල් ගොඩක් වටිනවා. ඒ කියන්නේ යාගේ ජීවිතේම කියවෙනවා. ඒ කියන්නේ මගේ ප්‍රධානයි මං ජන්මපත්‍ර කේන්දර බලනවා. පලාපල කියනවා නිවාස නැකත් වර්ග සියලුම නැකත් වර්ග. නිවාස නැකත් විවාහ නැකත් ආදී ව්‍යාපාර සියලුම නැකත් වර්ග. අලුත් හඳහන් ඒ කියන්නේ පුංචි දරුවන්ට හඳහන් සෙත් කවි ග්‍රහාපල වලට පුද පූජා ඒ ඔක්කොම ඒ කියන්නේ එන සිරි ඔක්කොම පිළිවෙත් මගේ අතින් සිද්ධ වෙනවා. ප්‍රධානයි මම එයාගේ කේන්දරය. ඒ වගේම වාහන සම්බන්ධයෙන් ගොඩක් එනවා. ඒ වගේම ඔය සමහර වෙලාවට ආරක්ෂාවන් නිවාස ආරක්ෂාවන් භූමි ආරක්ෂාවන් සෙත් කවි සියලුම ඒ කියන්නේ සෙත් පූජා සියලුම දේවල්. ඔයාගේ ජීවිතේ මෙන්න මෙහෙම ලොකු ප්‍රශ්නයක්. ව්‍යාපාරයේ හෝ වේවා ජීවිතේට හෝ වේවා සෞඛ්‍ය පැත්තෙන් හරි මෑණියෝ හඳහනෙන් ඔක හරියටම බලා ගන්න පුළුවන්ද? ඔබට මේක හරියටම කියන්න පුළුවන්ද? ඔව් ඔව් ඒක ඔව් අපි දින වේලාවල් වෙන් කරලා තියෙනවා. බොහෝ වෙලාවට මගේ නිවාස හෝ මගේ කාර්යාලයට හෝ එන පිරිසගේ ජන්මපත්‍ර පරීක්ෂා කරන්න මං උදේ 7:00 12:00 එක වෙනකන් වෙලාව වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ විදේශගත වෙලා ඉන්න ගොඩක් දරුවෝ ඒ කියන්නේ එයාලා අපෙන් හඳහන් බලන ඒවා මං දෙකෙන් පස්සේ වෙන් කරලා තියෙනවා. හවස දෙකෙන් පස්සේ හවස 6 වගේ වෙනකන් එයාලගේ වැඩ ටික තමයි කරන්නේ. ඊට පස්සේ ඔය මාව හම්බ වෙන්න එන ව්‍යාපාරිකයින් ප්‍රභූවරුන් ඒ වගේ අය මම හතෙන් පස්සේ වෙලාව වෙන් කරන හවස හරි ඉවසීමෙන් වැඩ කරන්න හැමෝගෙම ඔළුව අවුල් වෙලා තියෙන කාලයක් මේ සෙනසුරු ඔළුව අවුල් කරලා තියෙන ආයුබෝවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමී. ආයුබෝවන් ආයුබෝවන් දිල්රක්ෂ මෑණියෝ LPTA එතුමිය වැඩ කටයුතු කරන එතුමියගේ නිවසේ නම් අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මෑණියෝ මේ බොහෝ දිනක් ඉල්ලීම් කරලා තිබුණා. බොහෝ දිනක් අහනව ඇයි ඔබතුමීගේ වැඩසටහන් පරක්කු කියලා. මට මතක විදිහට ගිය අවුරුද්දේ දෙසැම්බර් වල එහෙම නැත්තම් මේ වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති වෙයි කියලා කාගේවත් හිතේවත් නැති කාලෙක ඔබතුමී අපේ නාලිකාවත් එක්ක ප්‍රථම වතාවට සඳහන් කරනවා මාස ගාණක් තියලා මෙතුමා ජනාධිපති වෙනවා කියලා. එදා මටත් හිතාගන්න බැරි වුණා මමත් බය වුණා මේ නම අපි ප්‍රචාරය කරනවාද කියලා. රටේ ඒ වෙද්දි තිබ්බ වාතාවරණය මත පස්සේ මේ රටේ සිදුවෙච්ච නොඑක් දේවල් සම්බන්ධව මේ වර්තමානයේදී මේ සිදුවෙන ගහ මරා ගැනීම පොන්චි ළමයිගේ අතුරුදහන් වීම සහ නොඑක් දේවල් පිළිබඳව ඔබතුමී විටින් විට ජ්‍යොතිෂ්‍යානුකූලව නොඑක් අනාවැකි අනාවරණ සඳහන් කරා. මේ ඔස්සේ ඔබතුමී මං හිතන්නේ දේශ විදේශ බොහෝ දිනක් හතරත් ඔබතුමීට ගරු කරන ඔබතුමීගේ වැඩසටහන් බලාපොරොත්තුෙන් ඉන්නවා. අදත් අපි සාකච්ඡා කරන්න සූදානම් මෙතුමිය හරි ආందోళනාත්මක දේවල් රාශියක් මං හිතන්නේ ඔබට සඳහන් කරයි. ඔබේ ලග්නයේට ඔබේ ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් ඔබ උනන්දු වෙන කරුණු කාරණා පිළිබඳව මෙතුමිය සඳහන් කරයි. විශේෂයෙන්ම නැකත් සම්බන්ධව සහ මේ ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් ගත්තට පස්සේ ජීවිතේ සාර්ථක කරගන්න බොහෝ කරුණු කාරණා රාශියක් තියෙනවා. මේ සියලු දේවල් පිළිබඳව අද දෙලොක්ෂ මෑණියොත් එක්ක කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. මෑණියෝ මට අහන්න කැමති මුලින්ම ඔබතුමීට මොකද හිතෙන්නේ අර වගේ දේවල් මීට මාස ගානකට කලින් අවුරුද්දකට කලින් සඳහන් කරලා කොහොමද ලැබෙන ප්‍රතිචාර ඒ කිව්ව දේවල් ඒ විදිහටම සමහර දේවල් සිද්ධ වෙද්දී ඔබතුමීට ලැබුණු ප්‍රතිචාර මොන වගේද? ඔව් ගොඩාක් ප්‍රතිචාර ලැබුණා. ඒ කියන්නේ මම මුලින්ම ප්‍රකාශ කරේ ජනාධිපතිතුමා නායකතුමා පත් වෙන කතාව මාස කීපයකට කලින්. ඒ කියන්නේ මේ අරගලය ගැනත් මම කිව්වේ ඊට ගොඩක් කාලයකට කලින් ඔබතුමාට මතක ඇති. ඒ වෙද්දී ගෝඨාභය ජනාධිපතිතුමා තමයි හිටියේ. ඔව් ඔව් හිටිය දවස්වල අරගලයක් කියන දෙයක් ඒ කියන්නේ ඒක තිබුණේ නැහැ. මම කිව්වා ওই පංචමහා බලවේගයන් එකට එකතු වෙලා ලොකු උද්ඝෝෂණ අරගලය කියන වචනේ නෙමෙයි මං කිව්වේ පාරට බහිනවා කියලා. ඒ කියලා ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වුණා. මට ගොඩාක් දෙනෙක් කතා කරනවා එතෙක් ඉඳලා මට එන ප්‍රතිචාර ගොඩාක් වැඩි. ගොඩාක් ඒ කියන්නේ විදේශගත ගොඩාක් අය මගෙත් එක කතා කරනවා. දැන් වැඩසටහනක් මම මේ මාස කීපය කරන්නත් බැරි වුණානේ මේ මාස 5 වගේ. එතකොට ඒකත් අද වෙනකනුත් ගොඩාක් දෙනෙක් අහනවා කොහොමයි මොනවද වෙන්නේ රටට වෙන්නේ. ගොඩාක් අය දැනගන්න කැමති රටට වෙන දේ මොකද්ද කියලා. ඉතින් මට හැම වෙලේම කියන්නේ අර කතාවත් එක්ක තමයි ජනාධිපතිතුමා මේ ජනාධිපතිතුමා එයිද කියලාවත් හිතන්න බැරි කාලයක්නේ. ඔව්
හිතන්න කයික කාටවත් හිතන්නත් බෑ ඒ උනාට මම කතා කරා ඔබතුමාට මං කිව්වා මෙයා එනවාමයි කියලා ඉතින් අදටත් ඉතින් මේ ප්‍රතිචාර ගොඩක් තියෙනවා මං ගොඩක් ඒ කියන්නේ අර ස්තුති කරනවා මට ගොඩක් දෙනෙක් කතා කරනවා සමහර වෙලාවත් මට කතා කරන්න බැරි අවස්ථා තියෙනවා හැම දෙනා එකම ඉතින් මං ගොඩක් අයට ඒගොල්ලන් අහන දෙයට හරි උත්තර දෙනවා මට ඊයේ ડોක්ටර් කෙනෙක් කතා කරලා කිව්වා ඇයි අපි ලංකාවේ ඉන්නද අපි යන්නද කියලා. ඒ වගේ දේවල් ඔබතුමගේ විශ්සනවාද? ෆැමිලි එකම යන්නේ ගොල්ලන් ඉන්නේ ඇමරිකාවට. මෑණියනේ අපි යන්න හිතන් ඉන්න කොහොමද ඉස්සරහ රටේ තත්ත්වය? එහෙම කියලා ඉතින්. දැන් මෑණියෝ ගත්තට පස්සේ ඕනෙම කෙනෙක්ට ජීවිතේ ඉදිරියේ බරපතල තීරණ ගනිද්දී මේ ඉදිරියේ මොන වගේ දෙයක් වෙයිද කියලා නිකමට හිතනවා. ඒ හින්දා හොයා බලන්නට හිතනවා. ඔබතුමී සඳහන් කරපු කෙනා තමයි වර්තමාන ජනාධිපතිතුමා අදටත් ජනාධිපතිතුමා. හැබැයි ඒ වගේම ඔබතුමී සඳහන් කරපු සමහර තරුණ පරම්පරාවට පුංචි ළමයින්ට ආව ව්‍යසන අපි දැක්ක වෙසක් පොයේ දවසේ මොන වගේ දේවල්ද සිද්ධ වුණේ කියලා මේ අවුරුද්ද පටන් ගද්දිම ඔබතුමී හරි අපූර්ව දෙයක් සඳහන් කළා. උදනුෂ් මහන්තයා මම ජනවාරි ඒ කියන්නේ අවුරුද්ද පටන් ගැනීම වෙනුවෙන් මම වැඩසටහන කරා ඔබතුමාටත් මතක ඇති මම එදා කිව්වා මේ අවුරුද්ද ලබනකොට ළමයිට හරි කරදරයි කියලා මම විශේෂ කරා අපි ඉර දෙවියන්ට පහනක් පත්තු කරමු කියලා වෙලාවකුත් එක්ක මම එතෙන්දි කිව්වා මේ හිසේ ඉඳලෙන රෝගාබාධ ලෙඩ දුක් කරදර ඒව අඩු කරගන්න මේ දේ කරමුයි කියලා මම ඒක දැක්කා ධනුෂ් මහත්තයා අදටත් තරුණ ළමයි හදිසිය නැති වෙනවා ගහ මරා ගන්නවා හදිසිය අනතුරු ඇති කර ගන්නවා පුංචි ළමයි නැති වෙනවා අනිත් එක මහත්තයා මං කිව්වා හිසේ රෝග ඇස්වල රෝගවලට මේ පහන් පත්තු කරන්න කියලා අද ඇස් සම්බන්ධව කොච්චර දේවල් සිද්ධ වුණාද ලංකාවේ අද ඇස් සම්බන්ධ වෙච්ච කී දෙනෙක් ඉන්නවද ඒ කියන්නේ මොන යම් ක්‍රමයකින් හෝ අද බලන්න අද ඒ දේවල් මම කිව්වා ඒ නිසා මම සතුටු වෙන්නේ නැහැ ධනුෂ් මහත්තයා දෙයක් කියලා ඒ දේ වුණා මිනිසුන්ට කරදර වුණා කියලා මං කලින් කියනවා කිව්වා ඒ දේවල් ඒකයි මං කත කියන්නේ දැනුත් මට ඒ දේවල් කියන්න සිද්ධ වෙන්නත් එපා මට ඒ දේවල් කියවෙන්නත් එපා ඉස්සරහට ওই වගේ අනතුරු ඒවා මං කියනවා විතරයි මං කැමති නැහැ සිද්ධ වුණා කියලා කියන ධනුෂ් මහත්තයා අපි පසු විපරමක් විදිහට තමයි සඳහන් කරේ මොකද සමහර प्रथम वतावट अद दिलृक्ष मैन्युंग वेडसरहन बलन कनेक्ट मेथुमी कौद कियला वटहागन हंदुनागन मंगिता ए संधान करपु करणु कर्नाटक अति परन वेडसरहन वल विस्तर ए अवश्य लिंक अभी डिस्क्रिप्शन हेमंत विस्तर कोटुए संधान करन्न मैन्यु दे मेथनी हाट हेमोटम अवश्य वेन प्रश्ने इदिरिय मुन वगे वेइद मेदवसल मे अभी दकिनो मे पारट बहले अंड बेरे तत्व क्रटे समारकलवट उदावेला तीन मे महदवाले मिनिस्सु सत्तु मरण वगे मिनिस्सु मरण मट्टमट पत्वला मिनिस्सुंट किसी भयक ने पौकर भयक ने कथ आवट पे तमंग कऊद अदाल तत्व समाज मैन ओ धनुष महत्या मे वर्ष ऐकेदासन उदावेन मेक बर पतल विधि सिद्धवेन वैकियान अभी बेलवो ऐकियान हॉस्पिल किन्नो मुनयाम क्रमे किन्नो मिनी सुमेरे नम इतकोट अभी अभी लंका केन्द्रीय तेक मंग कथा कर हम कुंभ राशि प्रदान करगे नेनसुरु लग्न गमन कर ජනවාරි 17 ඉඳලා 2023 ජනවාරි 17 ඉඳලා සෙනසුරු මාරුවෙන් සෙනසුරු ආවා අපේ හිස වගේ තැනට ලංකා කේන්ද්‍රයේ එතකොට රාහු බ්‍රහස්පති එකට ගමන් කරනවා කුජ ගමන් කරනවා කුජ ගමන් කරන අශුභ තැන් තියෙනවා රජයට මිනිසුන්ට විශේෂයෙන්ම මිනිසුන්ට රජයටත් වඩා මේ ජීවත් වෙන හැම සත්වයකටම මේ කරදර කාලයක් ධනුස් මහත්තයා හරියටම මේ ඔක්තෝබර් වෙනකන් ගොඩාක් කරදරයි ඔක්තෝබර් වෙනකන් ඒක මට ඉස්සරහටත් ඔය කුජ මාරුවීම් එක රවි මාරුවීම් එක වක්‍ර වෙනවා ඔන්න ඔය කතාවල් එක්ක මම ගොඩක් දකිනවා තවත් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් ගොඩක් පරිස්සමින් වැඩ කරන්න කියලා තමයි මම හැම වෙලෙම කියන්නේ මෑණියෝ තව ඒ කියන්නේ දරුණු ගණේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් ද ඔක්තෝබර් ලඟ වෙද්දී ඔව් ධනුෂ් මහත්තයා ඔක්තෝබර් නොවැම්බර් අතර මිනිස්සු ගොඩාක් වෙලාවට රජයට විරුද්ධව කතා කරන්න පුළුවන් මේ සාමකාමී තත්වයක් නෙමෙයි ධනුෂ් මහත්තයා තියෙන්නේ මිනිසුන්ගේ මිනිසු කතා කරන අවස්ථාවක් එනෝ අපේ නායකතුමා ගැන බොහෝම දේවල් මිනිසු කතා කරයි ඒ කියන්නේ ඉදිරියට යයි
අරගලයක් කියන කතාව මම අදත් කියනවා ඔබතුමාට මම කලිනුත් කිව්වා එතකොට දෙමව්පියෝ දුක් විඳින බලන් ඉන්න බැරි වුණා තරුණ ළමයි පාරට බැස්සා ඉතින් අද ඒක දේශපාලනකරණය වෙලා අදටත් ළමයි හිරගෙවල දුක් විඳිනවා ඉතින් එතන ඒක එතනින්ම විනාශ වෙලා ගියා ඒ ධනුෂ් මහත්තයා අලු යට ගිනි පුපුරක් තියෙනවා වගේ මේක කොයි වෙලේ හෝ සුළඟක් හමාගෙන ගිය ගමන් මතු වෙනවමයි එතකොට මම දකිනවා ඉදිරිය අපි නායකතුමා ගැන කතා කරත් ඒ කියන්නේ ඉදිරි කාල සීමාව 2024 ගැන පොඩ්ඩක් මම කියන්නම් 2024 මාර්තු මැයි අතර 2024 මාර්තු මැයි අතර මේ වගේ ජන අරගලයක් එන්න පුළුවන්. ඔබතුමා කියන ලබනවද තව ජන අරගලයක් එන්න පුළුවන්. එතකොට මෙතුමාගේ කාල සීමාව අපේ නායකතුමාගේ කාල සීමාව ඒ කාල සීමාව ඇතුළත එන්න පුළුවන් බොහෝ විට අරීට වඩා ඒ කියන්නේ ගම්වල මිනිස්සු ඒ කියන්නේ අද අපේ දුප්පත් මිනිහට දැනෙන්නේ නැහැ. මනු හැබැයි දැන් තෙල් පෝලින් නැති කරලා ගෑස් පෝලින් නැති කරලා මේ හැමෝම බලාපොරොත්තු වෙනවානේ දැන් රට හරි හොඳයි කියලා මේ ඩොලර් එක පොඩ්ඩක් එහෙම හේ වෙනවා මිනිස්සු පොඩ්ඩක් සතුට වෙනව නේද මෑනියෝ. මේක මේ සතුට රැඳෙන්නේ නැද්ද? සතුටු වෙනවාද ඉහළ පෙළන්තිය අයට ගොඩක් හොඳයි ඔබතුමාට මං කියන දේ දැනෙනවනේ ඉහළ පෙළන්තිය අයට ලොකු ව්‍යාපාරිකයින්ට බොහොම හොඳ කාලයක් වගේ දැනෙනවා මධ්‍යම පාන්තික ජනතාවට දැනුණා තෙල් පෝලිං නැහැ ගෑස් පෝලිං නැහැ කියන එක වාහනයක් තියෙන කෙනාට දැනුණා ගෑස් කුකර් එකකින් උයන කෙනාට දැනුණා ඒ පෝලිං නැහැ කියලා සහනයක් දැනුණා හිතට නමුත් අද දුප්පත් ඒ කියන්නේ එදා වේල හරියම්බ කරගන්න කම්කරු ජනතාවට ඒක දැනිලා නැහැ තාම ඒ මිනිස්සුන්ගේ අන්තිම තියෙන දේත් අද නැති වෙලා අද එයාලට ලැබෙන ආධාර සහන ආධාර ගොඩක් වෙලාවට ඒවත් ඒ මිනිසුන්ගෙන් නැතුව යන කාලයක් වෙලා මම ඒ කියන්නේ අපේ නායකතුමාගේ වැඩපිළිවෙල විශේෂ වෙන්න ඕනේ මේ ජනතාවත් එක්ක ඉස්සරහට එතන ආවොත් ඔය විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැහැ ඒ මිනිස්සුත් එක්ක ඊට පස්සේ අපේ තරුණ ප්‍රජාව තරුණ ළමයි එකතු වෙනව අර දුප්පත් මිනිස්සුත් එක්ක හැම ප්‍රදේශයකින්ම දැන් අපි එදා දැක්කේ බස්නාහේ කොළඹ දිස් කොළඹ පළාතය කොළඹ පළාත ප්‍රදාන කරලා නේද තිබුණේ අපිට දැන් ප්‍රදේශවලින් ඒකත් වෙන්න පුළුවන් ඒ නිසා ඒක මට දැනෙනවා මොකද මම මේ කතාව කියන්නේ මාර්තු 2024 මාර්තු මැයි ජුනි අතර අපේ කුජ ශනි එකට ගමන් කරනවා කේන්දරේ ලංකා කේන්ද්‍රයේ ඒක රටට අපලයිද මෑණියෝ මොන විදිහටද රටට පොඩක් අපලයි 2020 මාර්තු මැයි ඔබතුමාට මතක ඇති කොවිඩ් අපි ඔක්කොම ගෙවල් වලට කොටු වෙච්ච කාලේ 2020 හරියටම මාර්තු තමයි අපේ ලංකාවට තදින් බලපෑවේ එත ඒක ආරම්භය එතකොට ආයේ 2022 මාර්තු මැයි ඔබතුමාට මතක ඇති අපේ ආණ්ඩුව වෙනස් වුණා ගොඩක් දේවල් වුණා අරගලාව ගොඩක් දේවල් ඔය ඕක අවුරුදු දෙකකට වරක් වෙන ග්‍රහ මාරුවීමක් ඒකයි මම අනිකුත් ග්‍රහයින්ත් එක්ක බලලා තමයි මම මේ කතා කරන්නේ 2024 බලපෑමක් 24 ත් බලපෑමක් තියෙන්න පුළුවන් ඒකට අපේ 23 බලපෑමක් නෑ 24 තමයි බලපෑම අවුරුදු දෙකකට වරක් එතකොට ඔය කාල සීමාව ආයේ එන්න පුළුවන් ඒ නිසා අපේ නායකතුමා අනිකුත් සියලුම දේශපාලන නායක හරි විදිහට වැඩ කරොත් මිනිස්සු මේ දැන් මිනිස්සු ඉන්නවනේ නිහඬ වෙලා බොහොම ඔය ක්‍රමයට ඉන්න පුළුවන් ඒ නිසා නායකතුමා කාල සීමාව කරනවා එයාගේ දුර කාලය යා කරනවා වැඩ ටික යා කරගෙන යනවා ඉන් ඉදිරියට 2024 අග වෙනකොට ඒ වගේ ගැටලුවක් ආවොත් අපේ නායකතුමාට ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඊට කලින් ජනාධිපතිවරණයක් හරි එහෙම ජනතා මත විමසුමක් එන්නේ නැද්ද මෑණියෝ මේ කියන විදිහට ඔව් ඒ කියන්නේ 2024 ට කලින් වගේද ඔව් 2024 තුල 24 තුල 24 තුල එන්න පුළුවන් අග භාගයේ වෙනකොට එතකොට අර අතන මිනිස්සු අර එහෙම වුණොත් ඒ ඉක්මනින් වෙන්නත් පුළුවන් මොකද ඉදිරියේ අපේ නායකවරුන් ගැන අපේ තරුණ ළමයි ගොඩක් බලන් ඉන්නවා අපේ තරුණ ළමයි කියන්නේ මේ දශක දෙකකට තුනකට කලින් ළමයිනේ එතකොට එයාලා දැක්ක ජනාධිපතිවරුන්ගෙන් ආපු දේන එයාලගේ හිතට දැනෙන්නේ ඊට එහා 70 ගණන් 60 ගණන් එයාලා දන්නේ නැහනේ එයාලා සාමාන්‍යයෙන් දන්නු 80 90 ගණන් ඔය අවධිය මෙහා පැත්ත එතකොට ඒ තිබුණ දේශපාලනේ
අපි දන්නවනේ මොකද උනේ කියලා ඒ ළමගේ හිතට වැදුනේ ඕක. හැබැයි හැමදාකම 2030 වෙනකන් වගේ මම දන්නවා නායකයෙක්ට එක දිගට ওই කලින් බදාගෙන හිටියා වගේ ඉන්නත් බෑ. ඉන්න බෑ අපේ ළමයි ආයි නැගිටින්න පුළුවන්. මාස 6ක් කරන්න දෙන්න පුළුවන් කරන්න දෙයි. එන නායකෙක්ට. ඒ නිසා එතෙන් දේගොල්ලෝ ආයි නැගිටිනෝ. ඒ නිසා කලින් වගේ අවුරුදු 10ක් 15ක් කරන්න බෑ. किसीम कनेक्ट करना ඉන්න හැ ඒ ඒ ඉන්න ඇති දේවල් සිද්ධ වුණොත් දැන් අදට බොහොම සාමකාමීව ඉන්නවා ජනතාව හැබැයි ඒ වුණත් අපේ දුප්පත් ජනතාවට වෙන තියෙන දේවල් වෙන දේවල් හැමෝම දකිනවනේ ඔව් මෑණියෝ දැන් අපේ දුප්පත් ජනතාවගේ පැත්තෙන් ගත්තත් එහෙම නැත්නම් සමහරක් වෙලාවට මේ සියලුම දෙනාට බලපෑවත් 2023 තුල කිසිම සහනයක් නැති වේද මෑණියෝ කියන්නේ මේක තව 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 එන්න 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 අර ගැටේ තද වෙනවා වගේ මේ අමාරු धनुष महंत एक नाय बार एवं निधास मुनयाम हो पिलियाम खरगे ना गोल्ला वेड खाटी तो खर नवा ए उनाट अर मिनी सुंट थाम एक इन्न देन इन्न इदिरियात मिनी सुंट खर दराय आहार पान वलिन खर दराय ए वैनो बेहेथे टिक देने टत पेन वाने ये तो गोटे मे मास हतर आप दिसंबर सेप्टेंबर अक्टोबर वो मास गान बालन कोट ඔක්තෝබර් නොවැම්බර් අතර මිනිසුන්ට ආපහු බොහොම දුක්ඛදායී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඔව් දැන් මෑණියෝ ඒ විදිහට සඳහන් කරාට පස්සේ අර මේ මාස ටිකේ නැද්ද පරිස්සම් විය යුතු ලග්න දැන් ඔය ග්‍රහමාරු වීම ටිකත් එක්ක අපි ගත්තොත් එහෙම මේ වෙන දේවල් වලින් සුබ ලග්න හෝ එහෙම නැත්නම් පරිස්සම් විය යුතු ලග්න දරුණුකම වැඩිම ලග්න ටිකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ අපේ මේ රවි මම ගොඩක් කතා කරන්නේ ඉදිරි කාලය ඒ කියන්නේ මේ මාස පහ දෙසැම්බර් නොවැම්බර් දක්වා මම කතා කරොත් ඔව් එතකොට अपे रवि बुद्ध कुज सिकुरु वगे ग्रहायन एक अपे दनट इस्तान तेमपत्ल ग्रहयुन्नवा सेनसुरु राहु बृहस्पति दीर्घ काल्यकुला इकतन ग्रहयो अनित ग्रहायन रवि बुद्ध कुज सिकुरु मासे मारक वगे अतर गमन करन अपे राशि चक्रे इतकोट मंग ए रवि मारुवन सेन कुज मारुवत्कम गुडखियाने मे खालसी माव लग्न කීපයකටත් බලපානවා ඒ කියන්නේ සුබ ලග්න කීපයකුත් තියෙනවා අපි සාමාන්‍යයෙන් මේෂ වෘශ්චික කන්‍යා ලග්න සාමාන්‍යයෙන් හිතියට වඩා ගොඩක් හොඳයි හොඳම කාලයක් ඒ කියන්නේ එයාලට ආදායම් ධන යෝග ඒ වගේම තියෙන වෘශ්චික ලග්නේ ප්‍රධානයි ගොඩක් සුබයි ඉතින් ඒ නිසා බය වෙන්න එපා මීන කුම්භ මකර ලග්න තුනට නම් ගොඩක් කපලයි අන්න අවශ්‍යම වෙන දේ සමහරක් වෙලාවට පරිස්සම් විය යුතු ලග්න ටික තමයි मीन कुंभ मकर खटक लग्न हतर लग्न हतर गुडाखरदरायटक लग्न कौरुद्धनो सेनसुर अष्टमे राष्ट्रकी आख्यानो कुंभेट लग्न राष्ट्रकी आख्यानो इतकोट ये सेनसुर राष्ट्रकी अने गुडाक लम्माइट अध्यापन खटयुत ए वट गुडाक बाधा इन पुनवन लम्माई मुरांडु इन पुनवन ये गुल्लंग हितु मनाप वेड कर පුළුවන් ඒ වගේ දේවල් ගොඩක් වෙනවා ආගම ඒ කියන්නේ ආගම පැත්තෙන් නැඹුරුවක් වෙන්න ඕනේ කටක ලග්න අය ගොඩක් ඒ ආගමික දේවල් කරන්න ඕනේ ඒ වගේම ජලයෙන් ජල ක්‍රීඩා කරන අය මුහුදු ගමන් ඒ වගේ කරන අය ඒ වගේම ධනුෂ් මහත්තයා ලංකාවේ නාවික හමුදාවට ගොඩක් බාධා එන්න පුළුවන් නාවික යාත්‍රාවලට විදේශ රටවල් වලින් ටිකක් බාධා එන්න පුළුවන් අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සුබදයක් කියන තියනෝ ඔක්තෝබර් වෙනකොට හොඳ තත්ත්වයක් තියෙයි උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල පාසල් වල තත්ත්වය ගිය අවුරුද්දට වඩා හොඳ වෙනසක් වෙයි මෑණියෝ කියන්නේ මේ ඉගෙන ගන්න ළමයින්ගේ පැත්තෙන්ද එහෙම නැත්නම් අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ පැත්තෙන් ගත්තොත් එහෙම ළමයි ගොඩක් ළමයිට දැන් පහුගිය කාල සීමාව විභාග ගොඩක් ප්‍රමාද වුණානේ ළමයිත් එක්ක බලද්දි මාස 7 8 ළමයිගේ වයස ගියා අද බලන්න සාමාන්‍ය පෙළ ළමයි කරන ළමයිගේ වයස අවුරුදු 16 හත වෙලානේ ඔන්න ඔය කාල සීමාවන් එන්නේ එතන හොඳ වෙනසක් වෙයි මේ අවුරුද්ද
ඒකට අපි කියන අපි දකින හොඳම දෙයක් ඒක මම දකින ළමයිට ටිකක් කරදරයි අනතුරු පැත්තෙන් අධ්‍යාපනය පැත්තෙන් ගොඩක් හොඳයි මම හිතන්නේ අධ්‍යාපනයේ හදාරන අයට බොහොම ගොඩක් හොඳයි කාන්තා ඒ කියන්නේ අපේ කාන්තා ප්‍රසිද්ධ කාන්තාවන් කාන්තා චරිතයක් ඒ කියන්නේ සුප්‍රසිද්ධ කාන්තා චරිතයක් ගැන බොහෝ දෙනා කතා වෙන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් ප්‍රසිද්ධ කාන්තා චරිතයකට මම මෙහෙම නිකන් මම බලන්නේ කොහොම හරි මොන මොන හරි ගන්න දේශපාලන පැත්තෙන්ද කලාව පැත්තෙන්ද කලාව පැත්තෙන් වෙන්නත් පුළුවන් ඔව් එතකොට එයා ගැන කතා වෙන්න දෙයක් මොනව හරි එයා ගැන මොනව හරි දෙයක් කතා වෙන්න හෝ යාට ගැටලුවක් ඇවිල්ලා හෝ යා නීති මාර්ගයට වෙවිල්ලා හෝ ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් ප්‍රසිද්ධ ඒ කියන්නේ ඒ වගේමයි තරුණ දූවරුන්ට දියණියන්ට පොඩ්ඩක් කරදරයි ඒ නිසා පරිස්සම් කරගන්න ඒ කියන්නේ පාසල් යන ළමයි දරුවෝ ගොඩක් පරිස්සම් කරගන්න ඒ කියන්නේ අපි මේ සිකුරු මාරුවකුත් එක්ක තමයි මම පොඩ්ඩක් එතන බැලුවේ තරුණ දූ දරු දියණියන්ට තමයි ටිකක් කරදර දැන් ඔබතුමී ඔබතුමී දැන් සඳහන් කරනවා ප්‍රසිද්ධ කාන්තා චරිතයකට ප්‍රශ්න කරදර එන්න පුළුවන් කියලා මට මතකයි කලින් වැඩසටහනක ඔබතුමී හිටපු රාජ්‍ය නායක නැත්නම් ජනාධිපති වරේක් සම්බන්ධවත් වගේ ප්‍රකාශයක් සඳහන් කරා වර්තමානයේ මේ වෙද්දී අපි දකිනවා එක එක ප්‍රශ්නවල හිර වෙනවා නීතිමය ප්‍රශ්නවල ඔව් ඔව් සිදුවන මේ මේ දේ ගැන මොනවද ඔබ කියන්නේ ගියවර ඔබතුමාගේ වැඩසටහනේ මම කතා කරේ අපේ දේශපාලන නායකින් තුන් දිනක් කියලා මම ප්‍රකාශයක් කරා අන්තිමටම නීච වෙනවයි කිව්වා නීතිමය ගැටලුවක් සිරගත වීමක් වෙන්න පුළුවන්ම කියලාත් කිව්වා මම මං හිතන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නේද ජනාධිපතිවරයෙක්ට සමහරක් වෙලාවට මේ වගේ ප්‍රශ්න කෙරෙන්නේ ඔව් ඔව් දැන් අපිට දැනෙනවනේ හිටපු ජනාධිපතිවරයෙක්ට එයා හිටි තත්ත්වෙන් නීච වුණා වගේ වුණා නීතිමය ගැටලුවක් ආවා විසඳගන්න බැරි තත්ත්වයට අද මේ වෙනකොටත් එයාට විසඳගන්න බැහැ මුදල් ගෙවා ගන්න විදිහක් නැතුව කොහොමද එයා පාරේ නීච වෙනවා කියන තත්ත්වයට මාව තව එක්තරා දේශපාලන නායකයෙක්ට එයා වැරදි වැඩක් කරලා එයා රාජ්‍ය විරෝධී වැඩක් කරලා එයාව අහු වුණා ඒ වගේ දේවල් සිද්ධ වුණා මම ඒ කතාවන් පහුගිය වැඩසටහනේදී මම කතා කරා චරිත පිළිබඳව ප්‍රසිද්ධ සහ දේශපාලනික චරිත පිළිබඳව ඔබතුමී කිව්ව දේවල් කොහොමද සාර්ථකුනේ කියන එක පිළිබඳව පසු විපරමක් කරන්නට හිතුනේ මොකද ඔබතුමී අදත් අනාවරණයක් කරනවා ප්‍රසිද්ධ කාන්තා චරිතයක් පිළිබඳව කිසියම් ප්‍රශ්නයක් කරදරයක් වෙන්න පුළුවන් කියලා. තව මොන මොන විදිහේ චරිතවලට එහෙම ප්‍රශ්න කරදර වෙන්න පුළුවන්ද මෑණියෝ මට නිකන් අහන්න හිතනවා. ඔව් සාමාන්‍යයෙන් අපේ ප්‍රසිද්ධ චරිත දේශපාලන චරිත අපි වැඩක් නැහැනේ කතා කරලා ප්‍රශ්නයක් වුණත් විසඳුමක් තියෙනවනේ යාලට. ඉතින් ඒ නිසා අද අපි සාමාන්‍යයෙන් අපේ ඔය කියන්නේ ආගමික නායකින් ගොඩක් අපේ මහා සංඝරත්නය ඒ වගේ ඉතින් ඒ ඒ අතර මතවාද නිතරම මේ මේ කාල සීමා මේ විදිහටම වෙනවා අද අපේ මේ සමාජේ කතා කරන්න පුළුවන් අපිට භික්ෂුන් වහන්සේ නමක් නැහැනේ තාම ඉස්සරහට ආවේ අපි ගැන කතා කරන්න මං හැමදාම මං දොහොත් මුදුන් තියලා ඉල්ලනවා අනේ කතා කරන්න මා සංගරත්නය මේ වෙනුවෙන් කතා කරන්න කියලා කතා කරන්න ඉඩ දෙන්නේ නැද්ද දන්නේ මං හිතන කතා කරන්නෙත් නැ අපේ සංගරත්නය ගැන මට තාම දැනිලා නැහැ මහත්ය ඔබතුමාලටත් එහෙම ඇති අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ මට ඊළඟට විමසන්න තියෙන දේ අර කලින් හිටිය රාජ්‍ය නායකයෝ ගැන සඳහන් කරා වර්තමාන ජනාධිපතිතුමා ගැන සඳහන් කරා බොහෝ දෙනෙක් දැන් ඊළඟට බලාපොරොත්තු වෙන දේ මෙතන ඉදිරිය මොන වගේ දෙයක් වෙයිද මේ ජනාධිපතිතුමාට සුබයිද හැබැයි ඔබතුමී සඳහන් කරා අරගල ඉන්න තියෙනවා මේ වගේ ප්‍රශ්න ඉන්න තියෙනවා කියලා ඉන්න තියෙනවා සාමාන්‍යයෙන් සාරාංශයක් විදිහට හරි කෙටියෙන් හරි මෙතනින් ඉදිරිය දේශපාලන වාතාවරණය මොන වගේ වෙයිද ඔව් අපි මේ ජනාධිපතිවරණයක් ගැන අපි කොයි කාලේ තියයිද අපි දන්නේ නැහැනේ අපිට කියන්න බෑ ජනාධිපතිවරණය මෙන්න මේ මාසේ මේ දිනේ තියෙනවා මේ පුජ්‍යලයෝ සම්බන්ධ වෙනවා කියලා කිව්ව දවසට මම වැඩසටහන කරනවා මොකද මට එදාට පුළුවන් කතා කරන්න හරියට නිවැරදිවම ඔබතුමී මේ විදිහ දන්නවද මීළඟ ජනාධිපතිවරණය දිනන්නේ කවුද කියලා අපේ ජනාධිපතිතුමා කාල සීමාව ඉන්නවා ඉන්න පුළුවන් ඉතින් එතකොට එයාට ඉස්සරහත් එයා ඉල්ලන්න පුළුවන් ඉල්ලුවොත් එයා වෙනුවෙන් ප්‍රතිගාමීක් තරඟ කරන්න තව චරිතයක් ඉදිරිපත් වෙනවා එයා බොහෝ විට රාජ්‍ය නිලධාරියෙක් හිටපු තනතුරු දරපු කෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන් බොහෝ විට ඉදිරිපත් වෙයි එයාගේ ජන්ම පත්‍රය මම බැලුවා කේන්දරේ බැලුවා එතුමා
ඇවිල්ලා කතා කරලා එතුමාට මොනවද ඉස්සරහට වෙන්නේ කියලා එතකොට මම දැක්කා එයාට 2025 26 27 අවුරුදු තුන හොඳ කාලයක් හොඳම කාලයක් ඉතින් ඒ නිසා මම ඉතින් අදහසක් කිව්වා එහෙම එතුමාගේ අදහසට උත්තරයක් දුන්නා එතකොට ඉදිරිපත් වෙන්න පුළුවන් එතුමා බොහෝ විට ඉදිරිපත් වුණොත් අපේ නායකතුමාට ලොකු තරංගයක් එයාගෙන් දැනට ඉල්ලන අනිත් අය ගැන මේ දේශපාලන ශාස්ත්‍රයේ ඉඳගෙන දැන් ඉල්ලයිනේ උතෙන්ට එන කට්ටිය එයාලා ගැන කතා කරන්න බැහැ කතා කළ වැඩකුත් නැහැ කතා කළ තේරුම නැහැ කිලම කියලා ඔව් ඒ නිසා මම කියන්නේ මේ මම මේ දකින පුද්ගලයාගේ කේන්ද්‍රයේ ඒ කාල සීමාව බොහොම හොඳයි ඉතින් ඒ නිසා එයා ආවොත් එයාට පුංචි මිනිස්සු ගොඩක් ගරු කරනවා ඒ කියන්නේ දුප්පත් මිනිස්සු ගොඩක් ගරු කරන කෙනෙක් බොහොම ඒ කියන්නේ අදට දේශපාලනේ නැහැ හැබැයි හිටිය රාජ්‍ය නිලධාරියෙක් රාජ්‍ය නිලධාරියෙක් එතුමා මේ ජනාධිපති ඊළඟට එන ජනාධිපතිවරණය තුළ මට තේරෙන දේ ජනාධිපතිවරණය තුළ වර්තමාන ජනාධිපතිතුමත් එක්ක කරට කර තරඟක වැදීමට නියමිතයි නියමිතයි ඔව් දැන් මට ඊළඟට එන ප්‍රශ්නේ ඔබතුමී සමහරක් වෙලාවට එතුමගේ හඳහන පරීක්ෂා කළ ඇති වර්තමාන ජනාධිපතිතුමාගේ හඳහන ගැනත් ඔබතුමී දන්නවා ඔව් ඔව් මෙතනින් දිනන්නේ කවුද කියලා මට නිකන් අහන්න ඉතන ඔබතුමීගේ මේ දෙක වොම ඒ කියන්නේ එකට සමහරකට ප්‍රධාන ප්‍රශ්නයක් එන්නේ එකට යනවා අපේ නායකතුමාගේ බොහොම බලවත් ඉතින් ග්‍රහාපල තියෙනවා එයාගේ බුද්ධ මහදශාව සිකුරු අතුරු දශාව යනවා අපේ නායකතුමාගේ එයාට නායකතුමාට බුද්ධත් අශුභ ග්‍රහයෙක් 22 දීර්ඝානාධිපතියා සිකුරුත් 8 බොහෝම අශුභ කාලයක් ඔය පත්‍රෙද්දිත් බොහොම අශුභ කාලයක් ඒ වුණා කාලේ මෑණියෝ මේ සිල් දේවල් වලට බලපෑම් ඇති කරනවා ඇති එයාගේ කේන්දරේ බලවත් ඒ නිසා බලවත් කියන්නේ ශක්තිමත් එයාගේ සිකුරු ශක්තිමත් වෙලා ඉන්නවා ජනාධිපතිතුමාගේ ඉතින් ඒ නිසා එයා බොහෝ විට ඉදිරියට එන්න පුළුවන් අර 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 කෙනා ආවොත් බොහොම තරංගයක් වෙලා හැබැයි අපේ මේ මම කී ඉදිරිපත් වෙන්න ඉන්න කෙනාට හොඳ පිරිසක් ඉන්න ඕනේ. ඒ කියන්නේ එයා වටා ඉන්න පිරිස. එතකොට මට දැනෙනවා දැන් ඉන්න එයාත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස බොහොම දේශපාලන ශාස්ත්‍රයේ අතින් අතට ගිහිල්ලා නිකන් අර ඒ කියන්නේ කරන්න දෙයක් නැතිකමට එකතු වෙලා ඉන්නවා වගේ කට්ටියක් තියෙනවා. ඒ වගේම අපේ බුද්ධ චීවරය දරාගත් සිවුරක් කියලා දරාගෙන ඉන්න භික්ෂූන් කියන්නත් බෑ චීවරධාරියෝ. පිරිසකුත් ඉන්නවා. මෙතුමාට දෙන්නේ අවවාද අනුශාසනා. ඒවා ඒ විදිහට පිළිගත්තොත් මෙතුමාට ඉල්ලනවට වඩා හොඳ නිකන් ඉන්න එක. අන්න එතනින් එයා මිදිලා එයා හරි දේ කරොත් එයා මිනිසුත් ළඟට ගිහිල්ලා එයා හරි දේ කරොත් ජනාධිපතිතුමාට ලොකු බාධාවක් වෙනවා මෙයා ඒ නිසා ඒක ඉදිරියට එන්නත් පුළුවන් එන්න පුළුවන් පැත්ත බොහෝ වැඩි මම මට ජනාධිපතිවරණයේ කාල සීමාව කොහොමද කියලා අපි දන්නේ නැහැ නේ තාම 2024 සැප්තැම්බර් දෙසැම්බර් අතර තියයිද අපි එහෙම දන්නේ නැහැ ඒක කාල සීමාවක් තීරණය වුණොත් මම ආයි කතා කරනවා ඔය ගැන කාල සීමාවත් එක්ක සමහරක් වෙලාවට එදාට මම බලාපොරොත්තු වෙනවා මම හිතන ඔබතුමී මීට වැඩිය හරි පැහැදිලි ඔව් අනාවරණයක් අනාවැකියක් දෙයි කියලා ඔව් දේශපාලනේ මේ විදිහට තමයි ඉදිරියේදී වෙන්නේ ඔබතුමී සඳහන් කරන ආකාරයට 2024 එහෙමනම් ජනාධිපතිවරණයක් එන්න නියමිතයි හැබැයි වර්තමාන ජනාධිපතිතුමත් එක්ක කරට කර තරඟ වදින කෙනෙක් ගැන ඔබතුමී හෙළිදරව් කිරීමක් කරනවා තව මෙතනින් එහාට මේ දේශපාලන වාතාවරණය හෝ රටේ ඉදිරිය ගැන ඔබතුමීට මොනවාරි සඳහන් කරන්න තියෙනවද ඔව් ඒ කියන්නේ අපේ පැහැදිලි වෙනසක් 2025 27 ඔය කාල සීමාව අපිට හොඳ වෙනසක් වෙන්න ඕනේ 2025 මාර්තු ඉඳලා අපේ ලංකාවට ටිකක් හොඳ තත්ත්වයක් එනවා හොඳ වෙන මිනිසුන්ට හොඳ වෙනසක් වෙන්න පුළුවන් හොඳ නායකතුමෙක්පත් වෙලා ඒ කියන්නේ හරි දෙයක් කරන්න ඕනේ එතකොට මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න අඩු වෙනු නැ කෑම ටික බෙහෙත් ටික ඔය ටික මිනිසුන්ට අත්‍යවශ්‍ය දේවල් ටික දෙන්න ඕනේ වෙන්න ඕනේ අතට අන්න ඒක නැතුව නිකන් මිනිසු පාරවල ගියොත් අද මිනිසු වැඩක් නැහැ ධනුෂ් මහත්තයා අද තියෙන්නේ අර ඉහළ පෙළෙන් තියාය විතරයි සැප විඳින්නේ කියන දේ අනේ අපි දකින්නේ ඒ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ සල්ලි තියෙන කෙනාට තියනවා නැති කෙනා දුක් විඳිනවා නැති කෙනා දුක් විඳිනවා පැහැදිලි වෙනසක් වෙන්න ඕනේ අපේ ජනතාව වෙනුවෙන් කතා කරන්න හැම දෙනා වෙනුවෙන්ම කතා කරන කෙනෙක් වෙන්න ඕනේ හැමෝගෙම දුක තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕනේ
නැතුව තමන්ගේ බඩ වඩා ගන්න ඉතින්ට විල වැඩක් නැහැ අද කතා කරන පිරිස ගැන මම කතා කරන්නේ දනුෂ් මහත්තයා කතා කරලා වැඩකුත් නැහැ පත් තුනොත් මාස දෙකක් තුනක් ඉඳි ඊට පස්සේ අපේ රට ආයි විනාශ වෙනවනේ ඒක නෙවෙන්නේ ඉතින් ඒ නිසා අපිට ඒ ගැන කතා කරමු අපි ළඟ ඔබතුමත් එක්ක මම කතා කරන්නම් මේ කාල සීමාව ලබන වර්ෂයේ අපි කතා කරමු අනිවාර්යෙන් ජනාධිපතිතුමාට ලොකු බාධාවක් පෙන්නනවා ප්‍රශ්න කරදර තියෙනවා ඒ විතර දැන් මෑණිව අපි ගත්තට පස්සේ මේ හැම දෙයක්ම හරි අර වෙලාවල් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවනේ අපි දැන් කිව්වට පස්සේ මේ වර්ෂත් එක්ක වෙලාවල් එක්ක සමහරක් වෙලාවට හඳහන් කේන්දර සටහන් ඒ හින්දා මට ඔබතුමින් අහන්න හිතෙනවා මේ ජ්‍යොතිෂ්‍යත් එක්ක බැඳිච්ච දෙයක් නෙමේ නැකත් කියන ඒවා මේ නැකත් වලට වර්තමාන සමාජයේ මට නිකන් හිතෙනවා මේව නිකන් ගණන් ගන්න නැහැ වගේ දද නිකන් මේ දියුණුවයි කියන සමාජයත් එක්ක මේ රැඩිකල් කියන හරි අමුතු සමාජයත් එක්ක මේව නිකන් ස්ටයිල් එකත් එක්ක නිකන් නැකත අමතක වෙලා ඒ හින්දා මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙලාද මෑණියෝ මේ නැකත කියන එක සෙල්ලමකට ගන්න පුළුවන් සෙල්ලමකට අරගෙන දැන් අපි බුදුන් දවසේ ඉඳලානේ නැකත් ආවේ يعني ඊටත් ඉහත ඉඳලානේ එතකොට නැකත් චාරිත්‍ර ඔක්කොම කරානේ නැකත් කරුවෝ ඉඳලා වැඩ කරානේ අපේ බුදුහාමුදුරුවන්ටත් එතකොට අද ඒ නැකත් අපි ප්‍රධාන නැකත් කීපයක් විතරක් කතා කරනන්ද අනුෂ් මහත්තයා මම ඔය තියෙනවා විවාහ නැකත් ප්‍රධානයි ඒ වගේම මල්වර නැකතුත් ඒ කියන්නේ අද සමාජ සිද්ධ වෙන්නේ නැති නැකත් මම මේ කතා කරන්නේ පුංචි දරුවන්ට ඉඳුල් කට ගෑමේ නැකත ඔය චාරිත්‍ර අනිත් එක සිංහල අලුත් අවුරුද්දට ආහාර අනුභවය ඒ ඒ නැකත් චාරිත්‍ර වලින් මම කතා කරන්නේ මේ වෙන්නේ නැති ටික ඔන්න ඔය ටික වෙන්නේ නැහැ දනුෂ් මහත්තයා සිංහල අලුත් අවුරුද්දට ආහාර අනුභවයට නැකතක් හදලා තියෙනවා කිරිබත් හදන්න ලිප තියන්න කෑමට එතකොට නොනගතය කියලා කාලයක් ගෙවිගෙන යද්දි තමයි අපි ඒක උදා වෙන්නේ එතකොට ඔන්න ඔය කාල සීමාවේ මිනිස්සු මොකද කරන්නේ නොනගතයේදී කාලා බීලා නටලා නැකිට ගන්න බැරි විදිහට ඉන්නේ එතකොට හැම දෙයක්ම කරන්නේ ඔන්න ඔය පැයක හෝරා කීපය එතකොට අද මිනිස්සුන්ට නැකත් චාරිත්‍රා දීලා තියෙන්නේ අපේ මේ රාශි චක්‍රයේ සූර්යා රවි ලග්න ඒ කියන්නේ අපේ ලග්න කොටු 12 වටේට ගිහිල්ලා එයා එනෝ මේෂ රාශියට ආපහු මීන රාශියෙන් මේෂ රාශියට ඔන්න ඔතන තමයි අපි අලුත් අවුරුදු උදාව කියන්නේ එතකොට ඔය අපේ රාශි චක්‍රයේ මේෂ රාශිය කියන්නේ බලවත් සූර්යාට හිරුට උච්චයි එතකොට උෂ්ණාධික ග්‍රහයෙක් එතකොට අපේ හිසට මොළයට ස්නායුවලට ලේ ධාතු වලට තමයි අධිපති එතකොට එයාගේ එන්නේ ගමන් මාර්ගයේ අලුත් එයා එතෙන්ට එනවා කියන්නේ අපේ ශාරීරියේ ලේ ධාතුන් උෂ්ණ වෙලා තියෙන්නේ අපේ ආමාශය ආමාශය හිස් වෙලා හිස් කරනවා අපි ඒ හෝරා කීපය හිස් කරනවා එතන ඇසිඩ් වගේ හරි උෂ්ණාධික අපේ ජ්‍යොතිෂයක මේ ආයුර්වේද ශාස්ත්‍රයේ ගොඩක් එකට යනවා ආයුර්වේදයත් එක්ක එතකොට අපි ඔක නිකම් මේ කිරිබත් කනවා කියන්නේ මේ දැන් කිරිබත් හැමතැනම කනවනේ මගුල් ගේකට කනවා ඡන්දයක් දිනවම පාරිත් කිරිබත් කනවනේ ඔන්න ඕක නිසා මිනිස්සු මේ කිරිබත් කනවා කියලා නිකන් අර ඒවලට කනව එච්චරයි අර නොනගතේ හිස්සෝ ඉන්නේ නැහැ වතුරවත් බොන්න හොඳ නැහැ ඒ කාල සීමාව එතකොට එතෙන්දි අපි ආමාශයට අපි සිසිල් දෙයක් තමයි එකතු කරන්නේ පළවෙනි කෑම වේල එතකොට අපේ ආමාශය බලාපොරොත්තු වෙන සිසිලක් එතකොට මිනිස්සුන්ගේ ශාරීරික තියෙන සියලුම ලෙඩ දුක් වලටනේ අපි ඔය දේවල් කරන්නේ සියලුම ලෙඩ දුක් උෂ්ණාධික රෝග අද ලේවල දෝෂ ස්නායු වල ඔළුවේ අසනීප ඔය සියල්ලක් මෙනවා ඔය දේවල් හරියට නොවුනොත් ඒ එක චාරිත්‍රයක් අනිත් එක අපේ පෝර්වේ චාරිත්‍ර විවාහ නැකත්වලදී පෝර්වේ චාරිත්‍ර වල නම් දනුෂ් මහත්තයා මම විනාඩි 45ක් 30ක් 45ක් දෙනවමයි මම දෙමව්පියන්ට මම බනිනවා මොකද ඉල්ලන්නේ නැහැ දනුෂ් මහත්තයා ඡායාරූප ශිල්පියට විදිහට තමයි ඒගොල්ලන් අපේ නැකත් ඉල්ලන්නේ මම නැකත් පත්‍රය හැදුවම මට පෝර්වේ චාරිත්‍ර මොකද අෂ්ටක කියන මහත්තයාට වෙලාමදි විනාඩි 15ක් දුන්නොත් අනිත් එක ඒ සියලුම දෝෂ අඩු කරන්න එතකොට ඒ මනාල යුවලගේ මොනවා හෝ පොරොන්දන් වල දෝෂයක් හෝ ඒගොල්ලන්ගේ ශරීරගත ලෙඩ දුක්කෝ සියලුම දේවල් අඩු කරන්නේ පෝරුවේ ඉඳලා අෂ්ටක කියලා. එන්නේ ඒකට දෙමව්පියොත් කැමති නෑ මනාල යුවල කැමතිත් නෑ ඡායාරූප ශිල්පියත් එක්ක තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා ඒ චාරිත්‍රය වෙන්නේත් නෑ. අනිත් එක තමයි මල්වර චාරිත්‍රය. දියණියක් මල්වර වෙනවා. එතකොට
එතකොට ඒක අපි දෙමව්පියෝ හරි බලාපොරොත්තුවක් ඇතුව ඉන්න ඕන දෙයක් බලාපොරොත්තු වෙනවා ලොකු උත්සවයක් අරගෙන ඒ දේවල් විතරක් කරන්න පාටියක් දාලා තාත්තලා බීලා කාලා නටලා එහෙම තමයි ඒක කරන්නේ ඒ වුණාට ඒ දරුවගේ නැකත් චාරිත්‍ර තියෙන මහත්යෝ එතකොට ජලයේ ස්නානය කරන්න ඔළුවට ඖෂධ කලයක් ස්නානය කරවන්නේ ඒ ඒ දරුවගේ ඒ කියන්නේ සියලුම දේවල් ජීවිතේ හරි වටිනාම දෙයක් දේවල් කියවෙන්නේ නැකත් එතෙන්දී ඔය ඒ චාරිත්‍රේ නැකත් එදා ඒ දරුවා ඔය සිද්ධ වුණ දේ ඒ කියන්නේ ඔක වෛද්‍යවරයෙක්ට කිව්වොත් කියන්නේ ඔව එච්චර ගණන් ගන්න එපා ඒවා එහෙමනේ එතකොට පුංචි දරුවන් එහෙම වුණාම අවුරුදු 4 5 6 අතරේ මගේ ළඟට එනවා උපන් වෙලාව අරගෙන මේ දරුවා ගැන බලන්න එතකොට මම කියනවනේ එහෙම දෙයක් වෙලා කියලා එතකොට එයාලා කියනවා අපි ඩොක්ටර්ට පෙන්නුවා එහෙම දෙයක් එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි කියලා කියනවා එහෙම කියලා හැබැයි ඒ දරුවා ඒ සිද්ධ වෙලා එතකොට අන්නේ සිද්ධ වෙන ඒ එදා දවස තිතිය නැකත ඔක්කොමත් එක්ක ඒ දරුවා ගැර උපන් කේන්දරේ නැකතට වඩා එදා දවසේ කියවෙන දේවල් ගොඩක් වටිනවා ඒ කියන්නේ යාගේ ජීවිතේම කියවෙනවා ඒ උන වෙලාවත් එක්ක මම මම අපි හැම ගොඩක් ජ්‍යොතිෂ වේදින් මේ දේ කරනවා ඒක කියන්න පුළුවන් මේ දරුවා විවාහය කොහෙන්ද වෙන්නේ කි කොයි කාලෙද එයා හිතුමනාප කරගන්නවද ඒ සියලුම දේවල් එයාට ලැබෙන දේවල් ඔක්කොම එතින් ඔය දේ අහගන්න විතරක් එනම්මලා ඉන්නවා අද මේ චාරිත්‍ර වෙන්නේ නැහැ ධනුෂ් මහත්තයා අපි නැකත් දෙනවා දරුවා නාවන්න ගෙට ගන්න ඒ ඒ දේවල් දරුවට දැනෙන්න ඕනේ සාමාන්‍යයෙන් දරුවෙක් හැමදාම අම්මා නාවනවනේ අම්මා නාවනෝ වැඩිහිටි කෙනෙක් නාවනෝ ඒ දරුවා වෙත ඒ දේ සිද්ධ වෙනවා එතකොට යාට ඒක අලුත් වෙනසක් නෙමෙයි පුරාණයේ යෝග තිබුණානේ අපි රෙදි නැන්දා කියන කෙනා නේක කරන්නේ ඉතින් ඒ එයා කරන්නේ ඒ සියලුම දෝෂයා යවනවා එතකොට දරුවට මොනවා හරි දෝෂ ඇති වෙලා නම් ඒ නැකතත් එක්ක යා තමයි මේ දේ කරන්නේ ගොඩාක් ඉතින් ගම්මල නම් ගොඩක් අදටත් ඒ දේ සිද්ධ වෙනවා ඒ වුණාට ওই තරුණ දෙමව්පියෝ පිළිගන්නේ නැහැ පිළිගන්නේ කරන්නේ දරුවට ඔවා කියන්න හොඳ නැහැ එහෙම කියලා ඒගොල්ලෝ එක මග හරිනවා නැහැ දරුවට කියන්න ඕනේ ඒ දරුවගේ ජීවිතේ දෙවනි උපත පළවෙනි උපදුනා දරුවා දෙවනි උපතක් විදිහට තමයි උතන දකින්නේ මොකද ඒ දරුවට සුදු පිරුවටයක් දාලා තමයි දරුවා ගෙට ගන්න නාවලා සුදු පිරුවටයක් උඩ තියලා තමයි අර චාරිත්‍ර ටික කරන්නේ එතෙන්දි දරුවට දෙමව්පියෝ අම්මා කියලා දෙන්න ඕනේ පුතේ ඔය සුදු පිරුවටය තමයි සංකේතය ඕකේ කුණු තියාගන්න කුණු පොදක්වත් ගෑවෙන්න බෑ ඕක තමයි අපි පෝරුවේදී පාවිච්චි කරන්නේ එතෙක් අපි මේ සුදු පිරුවටේ පිරිසිදුව තියාගන්න ඕනේ ඒවා ඒ පුරාණ ඉඳලින චාරිත්‍ර ඉතින් ඒවා අපි හරියට කරන්න ඕනේ දරුවට ඒක කියලා දෙන්න ඕනේ කියලා දුන්නෙන් පස්සේ ඒ දරුවට ඒක යාගේ પરම්පරාවටත් යනවා මෙතනින් අතර වෙන්නේ නැහැ දැන් මම දකින්නේ අද මේ પરම්පරාවෙන් ওই දේවල් නැතරම නැති වෙලා යයි ඒක වෙනවා ඉතින් අර ඒගොල්ලන් ගන්න ප්‍රධානම නාවන්නේ කවද්ද උත්සවයට මොනවද ඉඳුල් කරන්න කෑම මේසයක් තියෙනවද ඔන්නෝ තමයි අහන්නේ ඉතින් මම නම් ගොඩාක් වෙලාට මම බනිනවා මම ඔය එන දෙමව්පියන්ගෙන් ඔබතුමා ටිකක් බලන්න මම ගොඩාක් දෙමව්පියන්ට බනිනවා ඇයි එයා අපේ චාරිත්‍රයට ඉඩ දෙන්නේ නැහැ ඒ නිසා පෝරුවේ චාරිත්‍රවල දිත් එහෙමයි ධනුෂ් මහත්තයා මම නම් මගේ නැකත් පත්‍රේ මම හරියට හදන්නේ පෝරුවට වෙලාව තියලමයි පිටත් වෙන්න උදේ ගෙට උදේ ඒකවල දැන් උත්සව ශාලාවල නිතරම ගන්නෙ එතකොට උත්සව ශාලාවට ඒගොල්ලෝ එන්න අහන්නේ උදේ 8ට විතර 8ට 9ට ඒ කියන්නේ යාලා එළිය ගිහිල්ලා ෆොටෝස් අරගෙන ඒව කරලා ඔව් එහෙම බෑ මගේ නැකත් පත්‍රෙදි මම ඒක කරන්න දෙන්නේ නැහැ ඒ නිසා ඒවා හරියට කිනියන්න ඕනේ අද ඔය නැකත් ව්‍යාපාර නැකත් නිවාස නැකත් ඔවා හරි දේවල් ඒ කියන්නේ දියුණු වෙන්න හෝ එතනින් වැටෙන්න ඒ නිසා ඔය මල්වර නැකතේදී දරුවෙක්ට මොනවා හරි දෝෂ ඒ කියන්නේ ඔවා හරි චාරිත්‍ර නොවුනොත් ගොඩක් දෝෂත් වෙනවා ඕවා ඉතින් අර අද නවීන විද්‍යාවෙන් ඕවා කියවෙන්නේ නැහැ ඒ වුණාට ඉතින් අපි දකින දේවල් තියෙනවා අපි ඒ ගැන නිතර කතා කරන්නේත් නැහැ මම අද කඳනේ මං කතා කරුවේ නැකත් ගැන ඔබතුමත් එක්ක ඒ ගැන ඉතින් අපි අර කතා කරන කෙනා විතරයි ඒක වැඩක් නැහැනේ ඒ නිසා මගේ ළඟට එන අයට මම කියලා දෙනවා එච්චරයි ඒක ඇත්තමයි මම හිතන්නේ මේ නැකත් කියන
ගැනීම හරි වැදගත් ඔබතුමිය අර සඳහන් කරා වගේ කෙනෙක්ගේ මුළු ජීවිතේම සමහරක් වෙලාවට ගණන් ගන්න නැති ඒ සමහර නැකත් හින්දා ජීවිතේ මඳුරු වෙන්න පුළුවන් මඳුරු වෙන්න පුළුවන් ඔව් සමහරක් තැන්වල ඒ හින්දා තමයි දැන් මට කියන්නක ඔබතුමිය හොයාගෙන ඉන්නේ මොන මොන විදිහේ ප්‍රශ්නවලට අපි හිතමු නැකත් වැඩවලට දැන් බලන කෙනෙක්ට ඊළඟට ඒ ප්‍රශ්නයක් ඔබතුමිය නැකත් හදනවද නැකතක් හදා ගන්න පුළුවන්ද ඒ ඔබතුමිය කරන වැඩ කටයුතු ටික ගැන මට පොඩ්ඩක් සඳහන් කරන්න ඔව් ඒ කියන්නේ මගේ ප්‍රධානයි මං ජනපත්‍ර කේන්ද්‍ර බලනවා පලාපල කියනවා නිවාස නැකත් වර්ග සියලුම නැකත් වර්ග නිවාස නැකත් විවාහ නැකත් ආදී ව්‍යාපාර සියලුම නැකත් වර්ග අලුත් හඳහන් ඒ කියන්නේ පුංචි දරුවන්ට හඳහන් සෙත් කවි ග්‍රහපල වලට පුද පූජා ඒ ඔක්කොම ඒ කියන්නේ එන සිරි ඔක්කොම පිළිවෙත් මගේ අතින් සිද්ධ වෙනවා ප්‍රධානයි මම එයාගේ කේන්දරය ඒක තමයි මට ප්‍රධාන වෙන්නේ केंद्रे आवश्यक है मैं सील देवल लड़का ओ एक उपन विलाव उपन स्थाने निवेदिव उपन विलाव अत्यक कौन है उपन दिन अत्यक मम्मी दाने अभी संधान करा मैंने ओ संधान परीक्षा करी मैं इत्तेकम मैं नकत किए ने के वटीना कम ओ बतुमी यम यम सिद्धि अरगने यम यम नकत अरगने पहेदरी करा मैं वर्तमान समाज जे समार कलाड मिनिस आमतक कल लताल लदाल इंदी में आदीन वत्तेक मैंने ओ मितरिंग यहाँ तब मंदन ओ बतुमी कार्य बहुले बहुत ने किन ओ बतुमी हो या गेन तब मोनो मोनो विधि प्रश्न दारंगे ने बतुमी गावट में ज्योतिष पैत्यन शांति कर्म पैत्यन नोए गेटलू तीन मिनिस मैं ओनी प्रश्न के बुद्धमी गाव बिलियम तीन යාලගේ උපන් වේලාව ඕනේ එතකොට ගොඩාක් එනවා විවාහ කියන්නේ විවාහ ප්‍රමාද දබබාලා ඒ කියන්නේ විවාහ වෙලා දරුවන් ප්‍රමාද එතකොට සමහර වෙලාවට ව්‍යාපාර කරදර ව්‍යාපාර නැති වෙලා ඒ වගේ දේවල් ඒ වගේම වාහන සම්බන්ධයෙන් ගොඩක් එනවා ඒ වගේම ඔය සමහර වෙලාවට ආරක්ෂාවන් නිවාස ආරක්ෂාවන් භූමි ආරක්ෂාවන් සෙත් කවි සියලුම ඒ කියන්නේ සෙත් පූජා සියලුම දේවල් මගෙන් මට කරන්න ඕනයි කියලා යාට මට දැනුනොත් මම යාට ඒ දේවල් කරනවා ජන්ම පත්‍රයේ මොනවද යාට ගෙනියන්න බැරි මාරකයක්ද යාගේ ව්‍යාපාරය මේ කාල සීමාවේ නැත්තටම නැති වෙනවද එහෙමනම් මම පිළිවෙත් කරන්නේ මම දැන් මෑනියෝ ඔය විස්තරේ ඔය දේ හරියටම අපි හිතමු ගයාගේ ජීවිතේ මෙන්න මෙහෙම ලොකු ප්‍රශ්නයක් ව්‍යාපාරයේ හෝ වේවා ජීවිතේට හෝ වේවා සෞඛ්‍ය පැත්තෙන් හරි මෑනියෝ හඳහනින් ඔක හරියටම බලා ගන්න පුළුවන්ද ඔබට මේට හරියටම කියන්න පුළුවන්ද ඔව් ඔව් ඒක මගේ ප්‍රධානයි ධනුෂ් මහත්තයා මම යාගේ කේන්දරේ හදලා බලනවා හෝ යාගේන කේන්දරය හෝ නිවැරදි කළා මම අතට ගත්තම මට යාගේ ආව කරුණු කාරණාත් කියවෙනවා එතකොට යාගේ විශේෂ දේවල් ඒ කියන්නේ ග්‍රහපල ටික කියවිලා එයාගේ රැකියාවේ හෝ ව්‍යාපාරේ ආර්ථිකේ විදේශ ගමනක් හෝ මොනවා හරි මම දකින විශේෂ දෙයක් එයාට ධන නිධානයක් තියෙනවා නම් හෝ මම මේ දේ කියන කාල සීමාවත් එක්ක එතකොට මම පහුගිය කාල සීමාවෙත් එයාට සිද්ධ වුණ දේවල් එක්ක එයාට ඉදිරියේ මේ දේ සිද්ධ වෙනවා අපි මේකට වැඩ කරමු කියන මම කියනවා නැත්තම් මම එයාගේ ජන්ම පත්‍රය බැලුවා එයාට ලොකු අපල නැත්තම් පිළිවෙත් ටිකක් කියලා බෝධි පූජාවන් පවත්වන්න කියලා ඒ අයට මම ඒ විදිහට වැඩ කරනවා හැබැයි අර අපල දවස් හරි දරුණු දවස් ජීවිතේ තියෙන දවසොත් ඔබතුමේ ගාවට આવොත් දැනගන්න පුළුවන් ඔව් ඔව් ලෙඩක් දුකක් හෝ ශරීරගත ලෙඩක් හෝ අනතුරක් හෝ ඒ වගේ ඒ ජන්න පත්‍රයෙන් ධනුෂ් මහත්තයා ජීවිතේ කියන්න පුළුවන් ගොඩක් දේවල් මනුද වර්තමානයේ හරි සමහරක් කාලවලට අපි දකිනවා මේ සමහර මේ හොඳට හිටිය පුද්ගලයෝ නීතිමය ප්‍රශ්න වලට මැදිහත් වෙනවා ඔව් එහෙම මේවා ඇත්තම මේ කේන්ද්‍ර සටහනේ සටහන් වෙලා තියෙනවද ඔබතුමීට දැක ගන්න පුළුවන්ද නැත්නම් අනතුරු අඟවන්න පුළුවන්ද ඔබ මේ කාලේ පරිස්සම් වෙන්න මෙන්න මේ වගේ නීතිමය ප්‍රශ්න වලට හසු වෙ මේවා දැනුවත් කරන්න පුළුවන්ද මෑණියෝ ඔව් ධනුෂ් මහත්තයා අපේ ඔය රාජි චක්‍රේ කොටු 12 ඇතුළත ජීවිතේ හැම සිද්ධියක්ම තියෙනවා එතකොට මම නීතිමය ගැටලුවක් නම් එයාගේ දොළොස් වෙන්න අධිපති දැනට යන ග්‍රහයා අතුරු ග්‍රහයා එයාට දැන් යන කාල සීමාවන් බලලා එතකොට නීතිමය ගැටලුවක් දැනට තියෙනවද කියලත් කියවෙනව නැත්නම් ඉස්සරහට එන්න පුළුවන්ද කියලත් කියවෙනව ඒවට ගොඩාක් වෙලාවට නඩු හබවලට මම ගොඩක් පිළිවෙත් කරනවා නඩු හබවලට ඒ කියන්නේ අපි පුද පූජා පවත්වලා මම එයා යව අවශ්‍ය ස්ථානවලට අරගෙන ගිහිල්ලා හෝ මම මේ දේවල් කරනවා
ව්‍යාපාරික ශාස්ත්‍රීය අයට ඒ කියන්නේ මේ කාල සීමාවත් එක්කත් ප්‍රශ්න ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් කාල සීමාවයි යාගේ ග්‍රහපලයිත් එක මේක තුනා නම් ගොඩක් කරදරයිනේ. එතකොට මම ඒ අපල අඩු වෙන්න ධනුෂ් මහත්තයා කරන්නේ. අපි හිතමු 2025 වෙනකන් කෙනෙක්ට මේ වගේ අපල තියෙනවා කියලා. එතකොට මට ඒ තැනැත්තට කියන්න බෑනේ 2025 වෙනකන් ඔයාට වෙන්නෙම නෑ කියන මතේ. එතකොට යාට යම් සහනයක් පිළිවෙතක් කියන්නේ ඒකයි. ඒ ග්‍රහයින්ගේ දුර්වල වෙලා නම් හෝ උච්ච වෙලා නම් හෝ අපේ ග්‍රහයන් වෙනුවෙන් තමයි පිළිවෙත් කරන්නේ. එතකොට මගේ ප්‍රධානම තමයි මම යාට කේන්දරෙත් එක්ක සියලුම දේවල් කියවුන ගමන් එයා දැන් එයා බලනවා ඉදිරි වැඩ ටිකක් කරගන්න බොහෝ වෙලාවට එයා මෙතනින්ම කරනවා කියන මතෙන් තමයි වැඩ කරන්නේ. ඒ මොකද දැන් මට දුර අය කතා කරලා කියනවා එයාලගේ ගෙදරට ඇවිල්ලා හෝ පිළිවෙත් කරන්න මම පුළුවන් අවස්ථාවල යනවා ගිහිල්ලා වැඩ කරනවා. ආරක්ෂාවන් නම් මම ගොහොමත් කරනවා ගිහිල්ලා කරනවා භූමි ආරක්ෂාවල් අලුත් නිවාස ආරක්ෂාවල් ඒ වගේ දෝෂ තියෙන ඒවා. ඉතින් අර ඒව පිළිගන්න අය ගොඩක් ඉන්නවනේ. අද ඔය නොපිළිගන්නවා වගේ හිටියට ධනුෂ් මහත්තයා ඒ දේවල් කරනවා. මං අහන්නත් ගියේ මෑනියෝ දැන් මේ 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 ඔක්කොම කරන්න වෙලාව තියෙනවද ඔබතුමී ගාවට? මම දන්න විදියට ප්‍රභූවරු එනවා සමහරක් වෙලාවට විදේශගත වෙලා ඉන්න කට්ටිය කතා කරනවා. මේ මේ සියලු දෙනාගේම වැඩ කටයුතු ටික කරන්න වෙලාව තියෙනවද? වෙලාව වෙන් කරලා තියෙනවද සමහරක් වෙලාවට ප්‍රභූවරුන්ට හරි එහෙම අර විශේෂ පුද්ගලයන්ට ඔබතුමී මුණ ගැහෙන්න වෙනම වෙලාවක් විදේශගත වෙලා ඉන්න කට්ටියට කතා කරන්න හරි හඳහන් පරීක්ෂා කරගන්න හරි වෙනම වෙලාවක් එහෙම වෙන් කරලා තියෙනවද මෑණියෝ? ඔව් අපි දින වෙලාවල් වෙන් කරලා තියෙනවා. බොහෝ වෙලාවට මගේ නිවසට හෝ මගේ කාර්යාලයට හෝ එන පිරිසගේ ජන්මපත්‍ර පරීක්ෂා කරන්න මං උදේ 7:00 12:00 එක වෙනකන් වෙලාව වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ විදේශගත වෙලා ඉන්න ගොඩක් දරුවෝ ඒ කියන්නේ එයාලා අපේ අපෙන් හඳහන් බලන ඒවා මං දෙකෙන් පස්සේ වෙන් කරලා තියෙනවා. හවස දෙකෙන් පස්සේ හවස 6 වගේ වෙනකන් එයාලගේ වැඩ ටික තමයි කරන්නේ. ඊට පස්සේ ඔය මාව හම්බ වෙන්න එන ව්‍යාපාරිකයන් ප්‍රභූවරුන් ඒ වගේ අයට මම 7න් පස්සේ වෙලාව වෙන් කරනවා. හවස 7න් පස්සේ එකින් එක්කෙනාට අපි වෙලාව වෙන් කරලා තමයි ගන්නේ. නැතුව මෙතන අපි ගොඩාක් කර එකට මම හැම වෙලාවෙම මගේ පිළිවෙතක් කරත් මම ඒ ෆැමි ඒ ඒ පවුල කට්ටිය විතරයි වෙලාවට ගන්නෙ. ගොඩාක් එකට තියලා ගන්නෑ. මොකද ඒක යාළගේ පෞද්ගලික පූජාවන් පෞද්ගලික දේවල්. ඒ නිසා පෞද්ගලිකත්වය නිතරම අපි රකින්නවා හැම තැනකදීම. මගේ ඉන්න අය පවා වැඩ කරන අය පවා ඒ වගේ කතා කරන්න මට බැරි වෙන අවස්ථා ගොඩාක් තියෙනවා. වැඩ ගොඩාක් අධික නිසා පහුගිය කාල සීමාව මේ වැඩසටහන කරන්න මම ගොඩාක් කාලය වෙන් කරගන්න හැදුවා. ඒකට ගොඩක් අර කාලයක් හොයාගන්න බැරි වෙන මාස 5ක් විතර පහ වුණා. ඉතින් මොකද අර මගේ දැන් ආයි කතා කරන පිරිසට මම නැත්තම් මට වැඩ ආයි අධික වෙනවා. ඒ නිසා තමයි මම දැන් අද මේ වැඩසටහන කරන්නේ. ගොඩාක් වෙලාවට විදේශගත වෙන්න අය අපේ යුරෝපීය රටවල් ඕස්ට්‍රේලියාව කැනඩාව ජපානය ස්වීඩන ඒ වගේ ගොඩක් ඒ කියන්නේ ඒ රටවල් වලට එයාලගේ වෙලාව අපේ වෙලාවත් එක්ක වෙනස් වෙන නිසා මම බොහෝ වෙලාවට එයාලගේ වෙලාව අනුව තමයි මම ඒක වෙන් කරන්නේ. එයාලගේ හඳහන් බලලා ඒ දේවල් කියන්න මොකද එයාව මම සම්බන්ධ කරගෙනම තමයි කතා කරන්නේ. එතකොට මට කියන්න බෑනේ ඇමරිකා වගේ රටකදී අපේ උදේ යටට එයාලට ගොඩක් වෙනව වෙනස් වෙනකොට මං කියන ඔයාට පුළුවන් වෙලාව මට දෙන්න කතා කරන කෙනාට ඒ විස්තර කියන්න හරියට එහෙම කියලා මං කොහොමින් හරි මේ වැඩ ටික කරනවා. මොකද මට එයාලා ගොඩාක් විශේෂයි. මොකද ධනුෂ් මහත්තයා ගොඩාක් ප්‍රශ්න එක්ක ඉන්නේ ගැටලුත් එක්ක ඉන්නේ. ඔව් රැකියා ගැටලු ගොඩාක් ප්‍රශ්න. මේ විදේශගත වෙලා ඉන්න අයට අපිට සතුටින් ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔව් ධනුෂ් මහත්තයා අපි හිතන හොඳ රටවල් වලනේ ඉන්නේ. ඇයි මෙයාලට මෙහෙම ප්‍රශ්න? ඇයි මේගොල්ලන්ට සල්ලි නැද්ද? මුදල් තිබුණත් ප්‍රශ්න එක්ක ඉන්නේ. ගොඩාක් පවුල් ගත්තම හරි කරදරයි. එක්ක රැකියා ප්‍රශ්නයක් එක්ක ඒ පවුලේ ප්‍රශ්නයක් දරුවන්ගේ දරුවෝ නිසා දුක් විඳිනවා ගොඩක් අය.
හරි මම හිතන්නේ අද වැඩසටහන සමහරක් වෙලාවට ආන්දෝලනාත්මක වැඩසටහනක් වේ බොහෝ රට ලෝකයේ කලබල තොරතුරු ඔබතුමී අනාවරණය කරලා ලබා දුන්නා විශේෂයෙන්ම ලග්න ගැන වගේම රටේ ඉදිරිය ගැන දේශපාලන පැත්ත ගැන මේ ආදී වශයෙන් සියලු දේවල් සඳහන් කරා බොහෝ දෙනෙක් ඔබතුමීගේ වැඩසටහන් බලයි දෙස් විදෙස් බොහෝ දෙනෙක් මොන වගේ පණිවිඩද මෑණියෝ පණිවිඩ තමයි මේ වෙනකන් දුන්නේ හැබැයි අවසාන වශයෙන් පොදුවේ සියලු දෙනාටම මොන වගේ පණිවිඩද ලබා දෙන්නේ ඔහුදනුෂ් මහත්තයා මේ තියෙන ඒක විදේශ රටවල ඉඳලා බලපානවානේ මේ තියෙන තත්ත්වය ඉතින් ඒ නිසා හැමෝටම අර හැමෝගෙම තියෙන අර ග්‍රහ අපලයක් මේක හැමෝම පව කරපු කාලයක් ඉතින් ඒ නිසා තමයි අපේ ලෝක කේන්ද්‍රය ජන්ම ලංකා කේන්ද්‍රය බැලුවම ඒ ග්‍රහයින්ගේ හැසිරීම හැමෝටම කරදර දෙන ඔළුවට ඉතින් ඒ නිසා හැමෝම අර අපි මම වෙන දච්චන පින් කරන්න ආගම සිහි කරන්න දවසකට එක සැරයක් හරි එහෙම කරන්න ධනුෂ් මහත්තයා අපි නිවසින් උදෑසන එළියට බැහැලා යනකොට ගියහම අපේ සමාජයේ අපිට අපි කාර්යාලයට ගියත් ව්‍යාපාරික ස්ථානෙට ගියත් ආගමික ස්ථානයකට ගියත් අපේ කඩේකට ගියත් අපිට අහන්න දකින්න ලැබෙන්නේ බොරුව වංචාව වෛරය ක්‍රෝධය පලිගැනීම් බල තණ්හාව ඔන්න ඔය ටික තමයි අපිට දැනෙන්නේ එළියට බැහැලා ගියහම එතකොට මම විශේෂයෙන්ම කියනවා තරුණ දරුවන් ආවේගශීලී වෙන්න එපා තප්පරයක් හිතන්න ඔයාව සමාජයට වටිනවා ඔයා ඔයාගේ පවුලේ ආදරණීයන්ට වටිනවා ඔයා ගෙදර එනකම් බලන් ඉන්නවා ඒ නිසා නිවැරදි තීරණයක් ගන්න ඔයා එතනින් අයින් වෙන්න ඒ ප්‍රශ්නය දැක්කද ඔයා අයින් වෙන්න අයින් වෙන්නේ ඔයා නිවටයෙක්වත් ඔයා මෝඩයෙක්වත් නෙමෙයි ඔයා බුද්ධිමත් කෙනෙක් ඒ නිසා ඔයාව ඔයා ආරක්ෂා වෙනවා ඔයාව නොපෙනෙන දෙවියොන් හරි ආරක්ෂා කරනවා ඒ නිසා මං තරුණ දරුවන්ට කියන්නේ ඔන්න ඔය ටික ආවේගශීලී වෙන්න එපා ඒ නිසාද උගත් දරුවෝ ක්ෂණයකින් වෙනස් වෙනවා දුක් විඳින දෙමව්පියෝ අපි දැක්ක පහුගිය දවස්වල සමහර එහෙම සිද්ධින් වෙලා ඒ නිසා පොඩි වෙලාවකින් ඊට පස්සේ දෙමව්පියන්ට මොනවා සිද්ධ වුණත් නීතිමය පැත්තෙන් මොන සාධාරණයක් වුණත් වැඩක් නෑ ධනුෂ් මහත්තයා ඒ දෙමව්පියෝ හරි ඒක ඒගොල්ලන් ජීවිතේ තියෙන තාක්කල් ඒක වෙනස් වෙන්නේ නෑ ඒ දරුවෝ ඒක තේරුම් ගන්න ඕනේ ඒ මර බලය හැම තැනකම තියෙන්නේ අසාධාරණය ඒ කියන්නේ අධ්‍යාපන ආයතන තුල වුණත් හැම තැනකදීම ඉතින් ඒ නිසා හරි ඉවසීමෙන් වැඩ කරන්න හැමෝගෙම ඔළුව අවුල් වෙලා තියෙන කාලයක් මේ සෙනසුරු ඔළුව අවුල් කරලා තියෙන්නේ ඒ නිසා 2025 වෙනකම් බොහොම ඉවසීමෙන් වැඩ කරන්න සෙනසුරු හැමෝටම කරදරයි ඔන්න එහෙමනම් මේ පණිවිඩයත් ලබා දුන්නා මේ පණිවිඩයත් එක්ක ජ්‍යොතිෂ්‍යමය වශයෙන් බොහෝ කරුණු කාරණා අරගෙන ආව මේ වැඩසටහනෙන් තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරමු ඔබතුමගේ වටිනා කාලය අද අපිට ලබා දුන්න රටේ ලෝකයේ බොහෝ දෙනෙක්ට අවශ්‍ය වෙන මේ දැනුම සහ මේ විස්තර සියල්ලම ලබා දුන්නා තව දවසක මුණ ගැහිලා කතා කරන්න බලාපොරොත්තු වෙන අතර අපි සමුගන්න බෙහෙන්න ස්තුතිවන්ත වෙනවා ඔබතුමීට අයිබෝන් අයිබෝන් සියලු දෙනාටම අයිබෝන්